ඌරගල සිදුවීමේදීත් වෙච්ච සිදුවීමේදීත් මට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණා. දැන් ඔතන මේ පන්සලට විදුලිය, චෛත්‍යයට විදුලිය ලබා ගන්න කොටත් මුලින් විදුලිය ලබා ගන්න අවසර ලබා ගත්ත රවි කරුණානායක ඇමතිතුමාගෙන් ඊට පස්සේ සජිත් ප්‍රේමදාස එවනවා. එතනින් විරෝධයක් ඇති වුණාම සජිත් ප්‍රේමදාස කැන්සල් කරනවා එතනට විදුලිය ලබා ගන්න. කොහොමාරි දිගින් දිගටම ඔතන ඔය ආරාවුල ඇති වෙලා ඊට පස්සේ කොහොමාරි අන්තිමට එතන වැඩේ කරගන්න අපිට හම්බුණා. ඒ සිදුවීමම තමයි මම මෙතනත් දැක්කේ. දැන් මෙතනත් පිළිම වංශේලා හදන්න අවසර ලබා ගන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඊට පස්සේ එතනින් විරෝධයක් ආවම ආයලියුමක් එනවා මේක නවත්තන්න කියලා. ඉතින් මේක මාර මට තේරෙන්නේ මෙතන ඒ ප්‍රශ්නේ. ඊට පස්සේ දැන් අපි දවස් කීපයකට කලින් මේ YouTube එක හරහා අපි වීඩියෝ එකක් කරා. මේ උදේශාන්ත මන්ත්‍රීතුමාත් එක්ක ගිහිල්ලා මේ මූදුමා විහාර ගැන දිගින් දිගටම කතා කරනවා හැමෝම. හැබැයි කවුරුත් තාම සොලූෂන් එකක් අපිට දීලා නැහැ මන්ත්‍රීතුමා. ඒ කියන්නේ අපි මේකලන් මේ ආණ්ඩුව මාස 3ක් හරි කීයක් හිටියත් මං හිතන්නේ මේකට නිසි හරි සොලූෂන් එකක් අපිට මේකට ඕනේ. දැන් අපි මේ ඩොකියුමෙන්ටරි එක කරන්න එතනට ගිය වෙලාවේ අපි දැක්ක දැන් මේ පිටිපස්සේ තියෙන මේ ෆොටෝ එක. මේක අන්තර්ජාලයේ සමාජ ජාල ගොඩාක් වෛරල් ගිය ෆොටෝ එකක් වුණා. මොකද එතන එක්තරා පිරිසක් අපි ගියන් පස්සේ අපි දැක්කා යකඩ පොළු අරගෙන ආවා. දැන් ඒ කියන්නේ මේ ලංකාවේ අපිට මේ යුද්ධය ඉවරුණාට අපිට මන් දන්නේ හරි නිදහසක් ලැබිලාද කියලා. මොකද අපිට යන්න බෑ නිදහසේ සමහර තැන්වලට. දැන් අපි මේක කව කරන්න යනකොට ඔන්න පොළු වගේක් අරගෙන ආවා මේ රිෂාඩ්ගේ කට්ටිය. මේ වගේමක දෝ කියන්නේ රිෂාඩ්ගේ කට්ටිය තමයි මෙතන මේ අනවසර ඉදිකිරීම ඇති කරනලා ගෙවල් හදාගෙන මේ කට්ටිය ආවා පොළු අරගෙන අපිට ගහන්න පොළු ටික ලෑස්ති කරගෙන. ඊට පස්සේ දැන් ওই වීඩියෝ එකෙන් මම හිතන්නේ මං ඇත්තටම මෙතනට ආවේ කතා කරන්න මේ නායකයින් අපිට සොලූෂන් එකක් මේකට දුන්නත් නැතත් YouTube අරහා සහ මේ Facebook අරහා සහ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉන්නවා ලෝකේ වටේ. ඒගොල්ලන් සහ මේ අපි ඔක්කොම එකතු වෙලා මෙතනට මොකක් හරි අපි උත්තරයක් දෙමු. ගොඩක් වෙලාවට මම ඔයගලන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔයගලන් ගොඩක් වෙලාවට මේ කතරගම මේ පැතිවලට යනවා. අනේ පොතුවිල් ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මේ ස්වාමින් වහන්සේලා ඇත්තට විඳින දුක. ගොඩක් වෙලාවට දානයක්වත් නැහැ. මේ රංජන රාමනායක කියනවා ස්වාමින් වහන්සේලා සැප පහසු ජීවිත ගත කරන්න කියලා. ඉතින් මම ඉල්ලා සිටිනවා හැමතුමාගෙන් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න පොතුවිල් වලට ගිහිල්ලා බලන්න මූදුමා විහාරයට ඇත්තටම කොච්චර දුක් විඳිනවද කියලා. ඉතින් මේ වෙලාවේ මම ඇත්තට හැමෝගෙම ඉල්ලන්නේ අපි එකතු වෙලා මේ ගැන කතා කරමු. එතනට යන්න ඕගලන් ගිහිල්ලා බලන්න මේ වෙලා තියෙන මොකද්ද කියලා මේ විනාශය. ඒ වගේම මේක ඇතර මේ ජාතිවාදී ප්‍රශ්නයක් විදිහට මේක ඇති කරගන්න එපා. මම මේක වෙනත් පැත්තකින් දකින්නේ. මම මේක ඇත්තටම දකින්නේ දැන් මම එතනට ගිය වෙලාවෙත් මම දැක්කා විදේශිකයින් ගොඩාක් ඇවිල්ලා මේ තැන් වලට බලනවා. ඒගොල්ලන් මුදල් වියදම් කරගෙන මේ වගේ තැන් වලට එනවා. ඉතින් අපි ගත්තොත් මේ ආසියාතික අපි මේ ළඟ රටවල් ගත්තත් ඉන්දුනීසියාව වගේ තව ගොඩක් රටවල මේ යුරෝපයෙන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් මේ විදේශිකයින් චයිනා මේ හැමෝම කට්ටිය මේ රටවලට යනවා. මේ ඒගොල්ලන් සල්ලි වියදම් කරගෙන හරි ආසයි මේව බලන්න. ඉතින් මේවා මං හිතන්නේ මේ සිංහල බෞද්ධ අපිට විතරක් නෙමෙයි මේක මුස්ලිම් දෙමළ මේ හැමෝගෙම හැමෝටම අයිති දේවල් මේවා. ඉතින් මේ මූදුමා විහාරයේ වුණත් මන්ත්‍රීතුමා අපි හරියට මේක මුස්ලිම් සිංහල අපි හැමෝම මේක රැකගත්තොත් මෙතනට විශාල පිරිසක් එනවා බලන්න මේවා. ඉතින් ඊට පස්සේ අපේ මුස්ලිම් සහෝදරන්ට පවා පුළුවන් ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරන්න මේ අවට මේක වටා මුස්ලිම් සහෝදරන්ට පුළුවන් ව්‍යාපාර කරලා මේක අපේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ඩෙවලොප් කරන්න පුළුවන්. හැබැයි ඒ පැත්ත බලන්නේ මේක ගොඩක් වෙලාවට නායකයින්ට මේකට උත්තර දෙන්නේ නැහැ. මොකද මේ සුළු ඡන්දවලට කෑදරකමට මේවට උත්තර දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහෙ විනාශ කරන්න දෙනවා. අන්තිමට අපේ ස්වාමින් වහන්සේලාට එතන ගිහිල්ලා උසාවියට ගිහිල්ලා නඩුවක් දාන්න බෑ. දෙමළෙන් ඔක්කොම උත්තර දෙන්න ඕනේ. ඊට පස්සේ මට කිව්වා 125,000ක් විතර මුදලක් වැය වෙනවලු. ඉතින් ලෝයකෙනෙක් 125,000ක් මුදලක් වැය වෙනවා. ඉතින් මගේ මේ ගොඩක් මේවා ගැන කතා කළා. මගේ Facebook page එකත් කාලයක් අවහිර කරා. කොහොම හරි මම ඒකයි ලබා ගත්තා Facebook headquarters වලින්ම. ඒකටත් මට ගොඩක් අය උදව් කරා. ඒ වගේම ශ්‍රී ලාංකිකයෝ අපේ ඉන්නවා මේ lawyers ලා. ඒගොල්ලන් ඇත්තටම මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ පොඩ්ඩක් යන්න මුහුදුමා විහාරයට ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේලාට උදව් කරන්න. මොකද අමාරුවෙන් මේ ප්‍රශ්න වලට ස්වාමින් වහන්සේලා මූණ දෙන්නේ සහ විශාල මුදලක් වැය වෙනවා එතනට. ඉතින් ඕගොල්ලන් ඔයගොල්ලන්ට පුළුවන් නම් lawyers ලා වශයෙන් ඇවිල්ලා මේවට ඉදිරිපත් වෙලා මේවට උදව් කරන්න. ඇත්තටම ලොකු උදව්වක් මේ වෙලාවේ.